අයිබෝවන් ලැවෙන් කිචන් එකෙන් මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. තාදත් මම තවත් රසවත් කෑමක් හදන්න යන්නේ. තේ අද මම හදන්න යන්නේ චිකන් පීසා එකක්. ඉතින් පීසා කිව්වම අපි හැමෝම හරි මාසයි. ලොකු පොඩි හැමෝම මාසයි. නමුත් මම හිතන්නේ පීසා අපි බෙලඳ පොලෙන් මිලදී ගන්නවට වඩා ඉතාම රසවත්ද ඒකම උසස් ප්‍රමිතියේ යුතුව රසකාර රහිතව නිවසේදීම ඔබේ දරුවන්ට උනත් පිළිල කරන්න පුළුවන්. එහෙමනම් අපි වැඩි වෙලා ගන්න නැතුව බලමු කොහොමද මේ පීස එක හදන්නේ කියලා. හැබැයි පීස එකක් හදද්දී පියවර කීපයක් තියෙනවා. ඉතින් මම ඔබත් එක්ක මුලින්ම කතා කරන්න හදන්නේ පළවෙනි පියවර විදිහට මේ පීස ඩෝ එක කොහොමද හදන්නේ කියන එක. එහෙනම් අපි බලමු පීස ඩෝ එකට මොනවද අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා. පාන් පිටි ග්‍රෑම් 300ක්, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 150ක්, එහෙම නැත්නම් ග්‍රෑම් වලින් නම් ඒත් 150ක්. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් වීදුරුවක් ගන්න පුළුවන්. හොඳ බ්‍රෑන්ඩ් එකක ලූස් නොවන ඊස්ට් ග්‍රෑම් 15ක්, තේ හැඳි නම් තේ හැඳි කමාරක්. සීනි ග්‍රෑම් 15ක්, එහෙම නැත්නම් සීනි මේස හැඳි 1ක්. ඔලිව් ඔයිල් මේස හැඳි 3ක්. ඔබේ නිවසේ ඔලිව් ඔයිල් නැත්නම් ඔබට පුළුවන් හොඳම තත්ත්වයේ නිවසේ භාවිතා කරන පොල් තෙල් ටිකක් වුණත් භාවිතා කරන්න. ලුණු සල්පයක්. අපි බලමු දැන් අපි ඩෝ එක අනාගන්නයි යන්නේ. ඇතර මම මේ ෆ්‍රෙෂ් මිල්ක් ටික රත් කරගත්තා. අපි උණුසුම් ෆ්‍රෙෂ් මිල්ක් තමයි භාවිතා කරන්න අවශ්‍ය. ඒකට හේතුව ඊස්ට් එහෙම භාවිතා කරන නිසා. ඉතින් ඒකට මම එක කරගන්නවා ඊස්ට් ග්‍රෑම් 15. एकम सीनी मेसेंदी एक इमनत्तं ग्रैम पहलव रसानुव लुनु एकम तेल हैंदी दिका कितरे कर गानो ओलिव ऑयल मां भाविता करले नम तुबट निवसे तीन ओनेम विनत तेल वर्गया कुना मेसंदा भाविता करान पुलू इति मे टिका पे होंदें मे वगे टिका वेलावा कवलं कर गानो एतमी ताम पास में डोए का नागान ෆ්‍රෙෂ් මිල්ක් ටික රස්නින් ගන්න එක අත්‍යවශ්‍යමයි. ඊළඟට අපි අපේ පිටි ටික එක් කර ගන්නවා. පිටි ටික මම කලින් පෙනරේකින් හලාගෙන තිබුණේ. අපි දැන් පුළුවන් අත භාවිතා කරලා තව ටිකක් හොඳින් පිටි මිශ්‍රණය අනාගන්න. ඇතරම ඝන වැඩිකමක් දැනුනොත් ඔබේ අතට සොෆ්ට් ගැතිය මදි වගේ නැවත උණුසුම් කිරි ටිකක් හෝ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් හරි එහෙම නැත්නම් උණුසුම් වතුර ටිකක් මිශ්‍ර කරමින් මේ ඩෝ එක හොඳින් අනාගන්න. මෙන්න මේ වගේ මේ ඩෝ එක හොඳට සොෆ්ට් ගැතියට එන්න අපි අනාගන්න අවශ්‍යයි. ඔබට ඇත්තටම හොඳට දැනෙනවා අතට මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට ඇනිලාද නැද්ද කියලා මතක තියාගන්න අත්‍යවශ්‍යම දේ තමයි අපි භාවිතා කරන්න අවශ්‍ය ෆ්‍රෙෂ් මිල්ක් එක උණුසුම් ෆ්‍රෙෂ් මිල්ක් එහෙම නැත්නම් රත් කරගන්න. දැන් අපේ ඩෝ එක හොඳම තත්ත්වයට මිශ්‍ර වෙලා තියෙන්නේ. අපිට පුළුවන් මේක පැය එකමාරක දෙකක කාලයක් වහලා පිපෙන්න තියන්න. ඒ සඳහා මේ වගේ ඉතිරි තෙල් හැඳ අපේ කරගන්නවා. කරගෙන හොඳින් පිපෙන්න වහලා තියෙනවා. නම් අපි බලමු පැය එකමාරක් දෙකක් යද්දි මොන වගේද දකින්න තියෙන්නේ කියලා. අපි ඊළඟට බලමු කොහොමද පීසා සෝස් එක හදන්නේ කියලා. ඇත්තටම පීසා සෝස් එළඳ පොලෙන් මිලදී ගන්න තියෙනවා. නමුත් ඉතාම පහසුවෙන් ගෙදරත් පිළියෙල කරන්න පුළුවන්. ඒ නිසා අපි පීසා සෝස් එක නිවසේදීම පිළියෙල කරගන්න ආකාරය බලමු. මේ තියෙන තක්කාලි ගෙඩි 4ක් ඇත්තටම උණු දිය දාලා ඊට පස්සේ ගයින් කරගෙන තියෙන්නේ. මේ වගේ ඔබටත් පුළුවන් උණු දිය දාලා පුතු හැරගෙන තක්කාලි ටික ගයින් රෙම් ග්‍රයින්ඩ් කරගන්න. සීනි මේස ඇඳා
चोक्कर गत इंगुरु टिका चोक्कर गत सुदुलुनु टिका निवसे भाविता करन ओने वर्गे एक तेल हेंदा कुडुमिरिस हेंदा रसानो लुनु ओरिगानो कुडु सल्पया अभी बलमु दैन एना मे सोस एक कोहमद पिलील करन्ने कियला मे वगे मन सोस पैन एक पिलील करन्ने तेल हेंदा सोस पैन एकट एक कर गन्नवा तेल टिकराते दिया अपने पुलाम उगुरु एक कम से दोनों टिके कर गाने इलाट अपने पुला कर पे टोमैटो अत्र तीन स्वाभाविक दिन तीन वारण आई अभी किसी में वारण क्या किर लेने अब ये वारण गाना अब उद्धट मी दुनु तकाली भाविता कर तकाली हतरा मरगन तीनवा उन्वत्न तील उन्वत्र नट हती ऐटर गाने पोतू पहले इवत्कर पत्नवा पोतू इवत्कर ये तकाली गेडी टीक गायन रेट दाल अपने पुला मेवागे हम जूस गाने बात करना आवश्यक है तकाली हेदेन दियर टिकेम मे सोस तेबे होती अब सीनी अंदा के कर गाना ये वगे में रसानो लूनू एक कमा कुडु मिरिस इतने मेक गाना टेन आवाश एनिस हम
මිරිස් ලුණු සීනි එක් කරගනිමින් තව ටිකක් අවලං කරගන්නවා. අපිට දැන් පුළුවන් ඔරිගානෝ ටික එක් කරගෙන අපේ සෝස් එක ලිපෙන් ඉවතට ගන්න. මේ වගේ ඔරිගානෝ ඇඩි භාගයක් එක් කරගන්නවා. දැන් අපිට පුළුවන් අපේ සෝස් එක ලිපෙන් ඉවතට ගන්න. पिलियल करे चिकन पीस की अवसान इमन तुम्हें पीवर मेतंदी पीसा बरगवे मेन मे तुम्हें पीवर मे टोफी का मे टोफी सदा इके बाकरा चिकन बाकरा चिकन पीस विनवा ना सोसेज पीसा वेजिटेबल पीस मे आनु विना मे सदा मम्म चिकन बाकर चिकन पीस की लखीनवा अभी नम बलू मे चिकन पीस पिलियल करा कल चिकन टिक पिलियल कर गते कोहमदेटिक सूदान करे सदा मैं सोस पैन के बाग तक रही चिकन टिक पिलियल कर गा मैं तेल किर गता तेल टिक रहा दी सुबू टिका चक्कर का तिंगुरु टिका एक मापी पुलवा करपंचा कुल की प्रतिर गुड़ सुधल की मेम अगे बेदने पुलवा चिकन टेकर चिकन वाल अत्र हेदनासा अभी विनम मतलब वाचन ये हद्दीन मतलब टीके तेबीन आरें लिपे इंदर अड़करला रसान लू एक कुमीर दामिरिस कुडू स्वल्पया पाहे कुडू स्वल्पया सियाल हुंदें कवलां करला अपिट पुलवां वातुरी तामत स्वल्पया के करगान वातुरी स्वल्पया के करला तावटिका हुंदें अपि चिकन टिकर अडु गिंदरे तेंबेनट हारिना इत मे तीन अपे टोपिन अवश्य अमुद्रोवे टीक अपे बलम इकिन मुनवाद अवश्य देवाल चिकन ग्राम देसी याक मे वगे कुकर तीनमा मोसरेला चीज ग्राम देसी याक मैं मोसरेला चीज टीक हुई ग्रेप करगन तीनों येलोसा ग्रीन बेल पेपर अत्यावश्यम तीनोना करदर ने सोयागन पुलवाना बागता कर मे वगे बीलून पेति की पेया अपे पीलेल कर पीसा सोस अभी बलम मे तीन अपे पैदिकट पैस्थित मे वगे तीन तिंडो कपट पुल तवत्तना टिका मे वगे सकस्कर मम्मी मगे पीसे का बागता मे मगे ट्रे का अत मोबट विलदे मिलदी गीन पीस ट्रे नमूत निमेसल मे पीसे का पिल कर मोबाई इवगे ट्रे का पिल कर बैक इन सा मम्म मे सास्पा पीना बागता मे वगे कुना तपट बेकर
इतम पहस्य पुलवा ट्रे के मेदीन तीयला पुला मेगे हम मेगे अब पुलवा अब डो की ट्रे की वटेट टिका कुस आकार सकास्कर मेवागे अब पुला सोस अतम सोस पिटी वेलट हों अब गैर उप बाविता करला सिदुरु की प्याक एक कर गान इलागड अपने पुलान चीज़ टिका एक कर गान मैं आगे चीज़ टिका एक कर गान इलांट चिकन टिके अतम मे यात्रे आप अवन रत्न तीयन आवाश्य बिना दहायक वगे कल कपे अवन रत्न तीयन इलांट अब पुलवा मे मगे बेल पेपर बाविता करा इलांट अब पुलवा बेलून पेति की पैकर देवता अब चीज के तीन मन भीतर अपने ब्लैक ओलिव पेति की पैक सरसान बाविता कर चिकन तेन तेन कैल की पैक उड़ी इकर पे चिकन पीस एक बेकर पुलवा तत्ते तीयनी अभी बलमीन कोहमद बेकर अपने पुल मे अगे रत्न अवन इकर पीस एक विना विसा पिशाक अगे कल बेकर आशाई आंशक देशीय उष्णते अभी बलमीन बेकन तीयला विना विसपा संपूर्ण देंगे पुल पीस अवन इलेट का बल मुनोगे दिन तीन के मे तीन पीस अवन अत पस बेल पुलदी गड उसे प्रमति अमद्रव्य भावता लिता अलंकार रसवा मे वे पीस कुबटा पिलकर पुलवा पिलकर बला स्तूति।